රජ රාමණයක මහත්මය විසින් පොසුගිය දින එක කියා සිටියා බන්ධනාගාරය ආහාරවේල් සම්බන්ධව ඉතාමත් ඉතාම ඉතාම හොඳ නැති ආකාරයෙන් ආහර සපයනා කියලා. ඒ පිළිබඳව මාධීර් දැනුවත් කිරීම බඳනගර දෙපාත්මේන්තු වගකීම. එනිසා බන්ධ නගර දෙපාත්තුමේන්තු අද අද තීරණය කර මාධ්‍ය හමුවක් පවත්වන්න විශේෂයෙන්ම මේ සම්බන්ධ අපිට කියන්න තියෙන්නේ. අපි එතුමාක් කියා සිටිය වගේ එතුමක් කියා සිටියා මාලුුවල පනුව වැටෙනවා ඒ මාලු තමයි අපි වඋවැන්න කියලා. එවගේම දාඩිය සොටුසෙම් එක්ක තමයි අපි ආහාර පිසින්නේ කියලා. කවම දාකවත් බඳනාගාරකට මාළු ගන්නවා මාළු ගන්න මාළුවලැන පණුවෝ ඉන්න මාලු අබි කවදක්වත් අපි ගන්න නෑ. බඳනාගාරට ගන්න එනැ ගොඩක් දීර්ක කාලින සේවකව මේ එකට ගන්න මොකද උුන්ඩ රෑ රෑත් තියෙන වැඩ කරන්න. එනිසා සේවකවන වනිි කියන්නේ සිරකරුවන් නවාසිකින් මේකට ගන්නේ කෙටිකාලන සිරකරුවන්. ඒ අය තමයි බඳනාගාරය උයන්න ගන්න. ඒ අය වෙනම වාට්ටු කරඳවලා වෙනම තමයි ඔවම තියන්නේ ඔවුන්ට උදේවරුව සහරාත්‍රිකාලේ මොකද උදේ ආහාර පිසින්නේ රාත්‍රිකාලේ රාත්‍රිකයන පාන්දර. එනිසා ඔවුන්ග ෙඩම තමයි රඳවලතියෙන්නේ. අනි වාර්යම සනී පාරක්ෂාව ගෙන සැලිලිමත් වයෙනවා ඒගේ කෑැම බෙදෙනකොට හැබදේකටම ඒ ප්‍රන් සපේලතියනවා. එනටඒවගේම ඔළුව ඔලුව වහන්න එම උප්ප කරණ සපේ ලතියනවා. එනිසා මෙ මෙ දේවල් පිළිබඳව මේ දේවල් පිළිබඳව බඳනගා කොම සාරිචනල්ල තුමා ඇතුළ සියලුම අධිකාරිවරු එක්ක අපි නිතරම කතා කරනවා. මේ එනිසා අපි 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 ඔවුන්ගේ සනිපාරක්ෂාව ඉතාම හොඳින් තියෙනවා ආහාර වෙනයකි. හැම්මදාම තියෙනවා ආහාර සාම්පලය ආහර උයනකේ සාම්පලය. මේ ආහාර උයනිකේ සාම්පලය හැමදාම ප්‍රධානජෙල මහත්මැයට දෙනවවා. ප්‍රජාජෙල මහත්මය පරික්ෂා කරලා ස්පිට දෙනවා අධිකාරියට දෙනවා. තවට අධිකාරිත්මයක කාලා බලන්න ඕනේ මේක කාලා බල්ල තමයි. තීරණය කරන්නේ මේ ආහාර වෙල කොහොමද කියලා සහ මෙවා ආහාර පෝලිමේ පරීක්ෂාවට අධිකාරිවර ඇත්ය නවා ඒවගේ ප්‍රධාන ජීලවර ඇත්ය නො ඒවගේම ඒ පැත්ත බාරවින්න ජලවර ඇත්ති නො ආහාර භාරගත්ත ජේලවර ඇති නො මොකද ආහාර සලාක භාරගත්ත ජේලවරයට ලොකු වගකේමත්ති නො ආහාර පෝලිමේ ඉවර වෙනකක් හාර පිළිබඳ ප්‍ර්නයකාවත් හො ග කියන්න ඕනේ එනිසා මේක බන්ධනාගාර රීතිය නීතියක් රීතිය බඳනාගාරය තියෙනවා ආහාර දෙන්න ඕනේ රටාවක්. ඒ රටා වෙ තියෙනවා අපි හිතමු දවල් ආහාර වලෙට අයත් වෙන්නේ බ ග්‍රෑම් දෙසිේ විසි පහයි. ඒවගේම ග්‍රෑම් පණස්සායක එලෝලුවක් ග්‍රෑම් විසි අටක මැල්ලුමක් සහ දවල්ට මාුලු දෙනවා. ඒවගේම ආාත්‍රියයට ග්‍රෑම් එකසය හැත්තැ හතක බතුයි ප්‍රෑම් අසූපහක අලවර්ගයක්ක තින ව්‍යාන්ජනයකුයි කුකුල් මසුයි තමයි රෑට ආහාර හැටියට සප්ල කරන්නේ. ඒවගේම ඉරිදාදිනයකට විශේෂ ආහාරවේලක් ඇටියට ලංකාව පුරාම තියෙන බන්ධනාගාරවල කහබත් කහබත් දෙනවා කුකුල් මසුත් සමඟ. මේ විදිී ආහාර රටාවත් තමයි බන්ධනාගාර තුළ ඇතිවෙලා තියෙන්නේ බන්ධනාගහරයට ඇවිල්ලා යනබසරකට ලක්ෂයක පමණ කොටසක් කින්නවා. මේ ඇවිල්ල යන ලක්ෂක පමණ කොටසත් අපිට කවදාකොත් මේ පිළිබඳව පැමිලිලි කර නෑක ඒවත් ැනකට මගේ බන්ධනාගාර සේවාකාලේ වසර තිස්හතයි. මගේ සේවාකාලෙ තුළ, මම එකම දවසකවත් පූසෙක් වැට ලතියෙන පරිප්පකක් කොත් හොදයක් කොත් ම දලා නෑ. අහල නෑ. එනිසා මේ කතාව, මේ කතාවස්මට සම්බන්ධෝ කියන්න තියෙන්නේ එ එහෙම වීමට කිසිම හැකියාවක් නෑ කියලා. වස එක හමාරක කාලයක් අපි රංජන රාමණයක මහත්‍යාව හොඳින් බලාගත්ත. අපි ඔහුට ආරක්්්‍යාව දුන්නා. හ ආරක්ෂණ කරා උසාභවලට හුත් එක්ක ගියා ආවා. එනිසා අපිට කවදක්වත් ඒ අවස්ථාවලත් මේ ආහර ගැන මෙහම දෙයක් කියලා නෑ.